මුලාසනස්ත අපේ ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ අප ආචාර්ය උත්තම සියලුම ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නයෙන් පාද නමස්කාරයෙන් අවසර ඉල්ලා සිටිනවා අපි මේ ආයතනයේ අන්තර්ජාතික තේරවාද ධර්ම ආයතනයේ නමින් නම් කරන්නට යෙදුනා අපේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ඇත්තටම අපි අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගේ අපි ඇත්තටම අපි දකින්නට සමර්ථ උන්නේ නැහැ වාසනාවන්ත උන්නේ නැහැ අපේ මාතර ලොකු ස්වාමීන් වහන්සේත් කඩවැද්දුවේ ලොකු ස්වාමීන් වහන්සේත් මේ ආයතනයට සම්බන්ධ වෙලා ඉන්න සීලුම ස්වාමීන් වහන්සේලා අපි ඇත්තටම ඇස් දෙකින් දැක ගන්නට වාසනාවන්ත උනේ නැහැ නමුත් ලොකු ස්වාමීන් වහන්සේලාගේ කතා ප්‍රවෘත්ති අනුව අපිට කියලා දීපු දේවල් අනුව අපි උන්වහන්සේලා ගැන හිතින් හිතාගත්තා කියවගත්තා මේ යෝගාශ්‍රම සංස්ථාව කොච්චර අපහසුවෙන් ඒ කාලානුරූපව ඒ 1940 ගණන්වල 50 ගණන්වල ඒ සුදුසු පරිදි ඒ ආයතනයේ පිහිටවීම සම්බන්ධ කතා ප්‍රවෘත්තියත් එයින් ලැබිච්ච සේවයත් සහ අපට එයින් ලැබිච්ච සේවය අපි ඒ ආයතනය නිසා තමයි මේ මහනදම් පුරන්නේ කියන කරුණ අපි ඉස්සෙල්ලාම සිහිපත් කරනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙනමගේ අප්‍රිතහෙත ධෛර්යය නිසා තමයි මේ සියලු කටයුතු සිද්ධ වුනේ. ඉතින් ඒ වගේම අපේ ආචාර්ය උත්තම මෙච්ච ආචාර්ය උත්තම වූ ත්‍රිපිටකධර අපේ මහනාවියනේ මහා ස්වාමීන් වහන්සේත් අපේ ආචාර්යයන් වහන්සේ වුණා අපිව පැවිදි කරා. ඒ වගේම අපේ පහළ විටියල ලොකු ස්වාමීන් වහන්සේ මේ වෙන විට මේ මහා උපාධ්‍ය දුරේ කටයුතු කරමින් වැඩ සිටිනවා අපි සියලු දෙනාටම ආශිර්වාද කරමින් අවවාද උපදේශ ලබා දෙමින්. ඉතින් මේ ධර්මායතනයේ අපි බලාපොරොත්තු වන්නේ ලොකු ස්වාමීන් වහන්සේ පින්වතුනි අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ආරම්භ කරපු ඒ ශාසන පිළිවෙත කඩවැද්දුවේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ බුද්ධ වචනය යන යමින් ඒ අප්‍රීත ධෛර්යයෙන් ඇති කරගත්තා වූ මේ ශාසන ක්‍රියාපිළිවෙත අපේ නාවිනි ලොකු ස්වාමීන් වහන්සේලා ඉදිරියට ගෙනගෙන අරගෙන ගියපු ඒ වගේම අපේ පහළ විටියල ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ අපේ ආචාර්යයන් වහන්සේලා දැනට ඒ බර උසුලන මේ ශාසන ප්‍රතිපදාවම තවත් ඉදිරියට දිග්ගැස්සීමට ඉදිරියට අරගෙන යන්නට ක්‍රමානුකූල වැඩසටහනක් ඉදිරිපත් කර ගැනීම සංවිධානය කර ගැනීම තමයි අපේ එකායන බලාපොරොත්තුව. අපි සියලු දෙනාම දන්න දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා තුළ තිබිය යුතු ගුණාංග මනාකොට පැහැදිලි කර දක්වන්නට යෙදුණා. ඉතින් ඒකේ විශේෂයෙන්ම අපි දන්නවා නිස්සය මුත්තක පරිසුපට්ඨාක බහුශ්‍රත නැත්නම් භික්ෂුණී ඕවාදක කියන තනතුරු තුනක් අපේ ශාසනයේ තථාගතයන් වහන්සේ ඇති කරලා තියෙනවා. නිස්සය මුත්තක භික්ෂුන් වහන්සේ තනියම ඒ තමන්ගේ බණ භාවනා කටයුතු කරගෙන නිසෙන් මිදිලා වාසය කිරීමට තරම් සුදුසුකම් තියෙන භික්ෂුවක්. ඒකට ධර්ම විනය දැනුමක් තියෙන්නට ඕනේ. ඒ අභිධර්ම කොටස් ටික විනය විශේෂයෙන්ම විනය කර්ම පිළිබඳ දැනුම මේ සියල්ල ඇති කරගෙන ධර්ම දේශනා කෞශල්‍යයෙන් යුක්තව වාසය කිරීම තමයි නිස්සය මුත්තක භික්ෂුවකගේ ගුණාංගය. අපි දන්නවා අපේ නාවේ අපි අහලා තියෙනවා නාවිනේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සියලු ගුණාංගයන්ගෙන් යුක්තවත් අවුරුදු 30 ගානක්ම කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේගෙන් නිස ලබා ගත්තා කියන එක. ඉතින් අපේ ඒකායන බලාපොරොත්තුව මේ නිස්සය මුත්තක ගුණාංග කියන එක අපි හැම දිනා තුළම ඇති කර ගන්නට ඕනේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ඒක අපිට ඇති කරලා දුන්නා. ඉතින් මේ ආයතනයේ මූලික ඉලක්කය වුණේ මේ නිස්සය මුත්තක ගුණාංග. ඒ කියන්නේ ධර්ම විනය හොඳින් හදාරලා විනය පිටකේ හොඳින් හදාරලා විනය කර්ම මනාකොට කිරීමේ හැකියාව සහිතව විශේෂයෙන් සමත විදර්ශනා භාවනා දෙක අරිහත්ත්වයේ දක්වාම ඉදිරියට යන්නට ඒ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය හැකියාව වර්ධනය කරගැනීම තමයි නිස්සය මුත්තක භික්ෂුවගේ තියෙන ගුණාංගය. ඉතින් අපේ ආයතනයේ අපි බලාපොරොත්තු වුණේ මේ ගුණාංග ටික සංවිධිත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට. මොකද අපේ ආචාර්ය අඟුල්ගමේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට නිතර කියපු කරුණක් තමයි ආයස්මුතුන් මේ භාවනා කටයුතු මෙහෙම කරගෙන යන අතර තුරේදී ඒ අධ්‍යාපන කටයුතු ශක්තිමත් වෙන්න තව වැඩසටහන් තියෙන්නට ඕනේ කියන එක. ඒක තවත් ශක්තිමත් විය යුතුයි කියන එක. ඒ නිසාම තමයි අපේ ආචාර්යයන් වහන්සේ අපිට මේ භූමිය පවා ලැබෙන්නට අපේ කන්දකීර්ති බණ්ඩාර මහත්තයාම යොමු කරේ. ඉතින් මෙතන ආයතනයේ අපිට බලාපොරොත්තු වෙන මූලිකම ඉලක්කය තමයි මේ නිස්සය මුත්තක භික්ෂුවකගේ ගුණාංග ටික සංවිධිත වැඩසටහනක් ලෙස. අපි දන්නවා අවුරුදු 5ක් අඩුතරමේ නිස්සය ඉඳිය යුතුයි. ඉතින් සාමණේර භූමියේ තියෙන අවුරුද්දත් එකතු කරලා ඒ අවුරුදු 6ක වැඩසටහනක් සකස් කිරීමට. ඊළඟට පරිසු
අට්ඨහක භික්ෂුව කියලා කියන්නේ ආචාර්ය උපාධ්‍ය දුරේට සුදුසු ගුණාංග සහිත භික්ෂුව. ඒකෙදි විශේෂයෙන්ම දීඝනිකායේ මහා වර්ගය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්න මූල පණ්ණාසකය ඒ වගේම සංයුත්ත නිකායේ මහා වර්ගය අංගුත්තර නිකායේ තික නිපාතින් ඉහළ කොටස් ටික ධම්මපද අටුවාව සහ ජාමපදය සහ ජාතකේ අටුවාව සහිතව ගැඹුරින් හදාරා තිබිලා වට්ටක්ඛන්දකේ භික්ෂුන් ශිෂ්‍යයන් පුහුණු කිරීමේ ගුණාංග ඇති කෙනෙක්ම තමයි තථාගතයන් වහන්සේගේ හැටියට පරිසුපත්තහක තනතුරට සුදුසුවන්නේ. ඉතින් අපි ඒ සඳහාත් වෙනම වැඩසටහනක් ඒක ඉලක්ක කරගෙන ඒ අදාළ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය අදාළ කොටස් ටික සංවිධිත ලෙස අධ්‍යාපන වැඩසටහනක් කරලා ඒක අවුරුදු දෙකක පාඨමාලාවක් ලෙසත් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ඒක වස් 9 10 වගේ භික්ෂුන් වහන්සේලාට සහභාගී විය හැකි දෙයක්. ඊළඟට බහුසුත භික්ෂුන් වහන්සේලා ලෙස අපි භික්ෂුණී ඕවාදක තනතුර ගැන හිතුවේ ඒ සඳහා අපිට අටුවාවේ හම්බෙනවා ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් හදාරා තිබිය යුතුයි අටුවා සහිතව. ඒ සඳහාත් අපි වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් ලැබිච්ච පන්නරේ අවවාදය, ඒ වගේම බුරුම රටේදී අපිට ඉගෙන ගන්න ලැබිච්ච ඒ ක්‍රමවේද සියල්ල මුසු කරලා අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ ඒ අධ්‍යාපන වැඩසටහන දැනටමත් අපේ ලංකාවේ තියෙන ඒ ප්‍රතිපත්ති වැඩසටහන තවත් සංවිධිත කරලා අවුරුදු නිස්සේ මුත්තක වැඩසටහන අවුරුදු 5ක් ඇතුළත අවුරුදු 6ක් ඇතුළත ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ පළවෙනි අවුරුද්දේ මේ කොටස් ටික අපි සම්පූර්ණ කරනවා දෙවෙනි අවුරුද්දේ මේ කොටස් ටික සම්පූර්ණ කරනවා ආදී ලෙසට ඒක සංවිධිත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම පරිසුපත්තහක තනතුරත් එහෙමයි විභෞෂිත භික්ෂු තනතුරත් එහෙමයි ඒ අතරතුරේදී අපේ මීතලාවේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරා ලෙසට ඒ බුද්ධ වන්දනා කටයුතු ඒ පත්පිළිවෙත් ආදියත් නොකඩවා අඛණ්ඩව සිද්ධ කරගෙන යාමට මේ ආයතනයේ බලාපොරොත්තු වෙනවා මම කෙටියෙන් ඒ වැඩසටහන් ටික හඳුන්වා දුන්නොත් අපේ තියෙන වැඩසටහන් ටික තමයි අවසර ස්වාමීන් වහන්සේ පින්වතුනි පළවෙනි එක තමයි නිශ්ශ්‍රේ මුත්තක පාඨමාලාව මේ ඒ ස්ක්‍රීන් එකේ එක වැටෙනවා අවුරුදු 6ක වැඩසටහනක් ඒකේ විෂයන් ලෙස ථේරවාදයේ මූලික සිද්ධාන්ත ඒ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය මුල් කරගෙන විනය සූත්‍ර අටුවා ටීකා ඇසුරෙන් අභිධර්මාර්ථ සංග්‍රහයත් තවත් වැඩිපුර ඉගැන්වීමට අපි බලාපොරොත්තු වෙන එක ථේරවාදී මූලික සිද්ධාන්ත නමින්. ඊළඟට විනය පිටකයේ සම්පූර්ණයෙන් මේ අවුරුදු 6 අතරතුරදී හැදෑරීමට අපි කටයුතු යොදාගෙන යනවා. ඒක සඳහා ඒ ඒ විෂයන්ට ලැබෙන කාල පරිච්ඡේද වෙන් කරලා අවුරුද්දේ මෙච්චර මාස ගාණක් මේ වැඩසටහන සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මාසය ඇතුළත මෙච්චර පන්ති ගාණක්, ඊළඟ මාසෙ මෙච්චර පන්ති ගාණක් ඒ ආදී ලෙසට අවුරුදු 6ටම සියල්ල මුලින්ම සැලසුම් කරලා ඊළඟට ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අභිධර්මයේ පැත්තෙන් ගත්තම අපි බුරුම රට අධ්‍යාපනයේ ලැබනකොට දැනගත්ත දෙයක් සහ අපිට නාවුනි ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු දෙයක් තමයි විශේෂයෙන් ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නට තියෙන අභිධර්ම ප්‍රකරණ ටික තමයි ධම්මසංගණී මාතිකාව, ධාතු කතාව, යමකේ සහ පဋාණය. ඉතින් මේ අවුරුදු 6 අතරතුර අපිට මුළු අභිධර්මය ඉගෙන ගන්නට අවස්ථාවක් නැති නිසා මේ ගුරු ඇසුර ඉගෙනගත යුතු මේ පොත් ටික අපි ක්‍රමානුකූලව හැදෑරීම සිද්ධ කරනවා. සීත්‍ර සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර අධ්‍යයනයක් පාලි භාෂාවේදී කියවීම, ලිවීම, රචනය හා කතනය කියන අංශවලටත් පාලි ව්‍යාකරණ සහ අපි බුරුම රටේදී ඉගෙන ගන්නට ලැබිච්ච අපේ ස්වාමීන් වහන්සේලාට අටුවාව අධ්‍යයනය කර ණය ක්‍රම 30 ඒ කියන්නේ වාක්‍ය වශයෙන් සංවන්නනා ක්‍රම වශයෙන් පරමාර්ථ වශයෙන් නෙත්ති ණය ආදී ලෙසට එහි තියෙනවා ඒ අටුවාව අධ්‍යයනය කරන ක්‍රම 30ක් ඒ ක්‍රම 30ත් අපි මේ අවුරුදු 6 අතරතුරදී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට ඡන්දෝලංකාරය ඡන්දස් සහ අලංකාර ඇතුව ගාථා බන්ධනය කිරීමේ හැකියාවත් ලබා දෙනවා සමත කර්මස්ථාන 40ම අපි අධ්‍යයනය කරනවා ඊට පස්සේ අරිහත්ත්වයේ දක්වාම විදර්ශනා කර්මස්ථානය කොහොමද විසුද්ධි මාර්ගයේ සහ පටිසම්භිදා මාර්ගය ඇසුරෙන් විස්තර කරන්න කියන එකත් කතා කරනවා ඊළඟට සම්පූර්ණ අවධානයක් ලබා දීමට කොහොමද මේ ශාසනය අපේ තථාගතයන් වහන්සේගේ ඉඳලා අද දක්වාම අවිච්ඡින්නව අඛණ්ඩව පැවතගෙන ආවේ කියන ඒ මාතෘකාවත් ශාසන ඉතිහාසය ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අතරතුරේදී පුහුණුව ලෙස මෙම ස්ථානයේ වත්පිළිවෙත් ඉගෙන ගැනීමට දෛනිකව බුද්ධ වන්දනා කටයුතු සිදු කිරීම දෛනිකව භාවනාව සහ විශේෂයෙන්ම අපි විෂය නිර්දේශයේදී ඒ සතියට දෛනිකව උදේ හවස කරන භාවනාවට අමතරව විෂය නිර්දේශයේ යටතේ ඒ ඒ භාවනාවට ආධාර පොඩි පොඩි පුහුණු සැසිවාර පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපි ඒ සමත කර්මස්ථාන 40ත් විදර්ශනා කර්මස්ථානයේ මාර්ගෝපදේශකයත් ඒ අධ්‍යාපනය වැඩසටහනක් ලෙසම බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න.
ඊළඟ දියුණු කරන්න ලබන හැකියාවන් වෙන්නේ ධර්ම දේශනා කෞශල්‍ය, සිවුරු මැසීමේ සහ පඬු පෙවීමේ හැකියාව. මේකත් අපි විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමීන් අවසර ස්වාමීන් වහන්සේ විෂය මාලාවෙම. ඒ කියන්නේ දවසකට පන්ති 6ක් විතර කෙරෙනවා නම් ඒ පන්තියක් දෙකක් සතියකට වැය වෙනවා මේ සිවුරු මැසීම පඬු පෙවීම ආදී ඉගැන්වීමටත් ගුරුවරයෙක් යටතේ. එතකොට මේ ඒ අදාළ මාස අවුරුදු ගාන සම්පූර්ණ වෙනකොට තුන් සිවුරක් මහා ගන්නට ඒ වගේම පාත්‍රා කළු කිරීම පාත්‍ර ඊට පස්සේ විශේෂයෙන්ම පාත්‍ර දරුණු සෑදීමේ ඒ හැකියාවත් අපේ සායනහසරට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ වගේ අපේ තියෙන වත්පිළිවෙත් ලබා දීමත් ඒ අවුරුදු 6 ඇතරතුර අපි ක්‍රමානුකූලව ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට සායනහස පරිසුපත්තහක පාඨමාලාව කියලා වෙනම පාඨමාලාවක්. මේක අනිවාර්ය එකක් නෙවෙයි. කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ඒ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාර ගුරුවරිකුගේ ලක්ෂණත් ඇති කරගන්න ඕන නම් දීඝනිකායේ මහා වර්ගය, මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකය, සංයුත්ත නිකායේ මහා වර්ගය, අංගුත්තර නිකායේ තිකණපාතින් උඩ කොටස සහ අටුවාසයේ ධම්මපදය සහ ජාතක පාළිය කියන ඒවත් විශේෂයෙන්ම බුරුම ණයක්‍රම යටතේ දීර්ඝව අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේක අවුරුදු දෙකක් තරම් කෙටි වෙන්නට හේතුව තමයි අවුරුදු 6 ඇතුලේ ලැබිච්ච පදනම තියෙනකොට ඉතා වේගයෙන් අපිට ඒ කොටස් ටික සම්පූර්ණ කරගන්නට පුළුවන් වීම. ඒකෙදි වත්තක්කන් දෙකේදී භික්ෂුන් වහන්සේ ශිෂ්‍යයන් පුහුණු කිරීමට වත් 14 පුහුණු කිරීමට ඇති හැකියාවටත් ධර්ම විනය ඉගැන්වීමේ නානා ක්‍රමවේදත් ඒ වගේම භාවනා වන්නයට කියා දීමේ හැකියාවත් අපි වර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට තියෙන එක තමයි බහුශ්‍රත පාඨමාලාව. මේ බහුශ්‍රත පාඨමාලාව කියලා කියන්නේ තවත් සමහර ස්වාමීන් වහන්සේලාට කැමති ගැඹුරින්ම මේ ධර්ම විනය හදාරන්නට. ඒ වගේ ස්වාමීන් වහන්සේ මොකද මුල අවුරුදු 6 අපි ඒ අධ්‍යයනය කරන කොටස් ටිකේදී මුළු ත්‍රිපිටකයම සම්පූර්ණ වන්නේ නැහැ. මොකද අපේ ඉලක්කය තමයි නිස්සේ මුත්තක භික්ෂුන් වහන්සේ නිර්වාණය කිරීම. ඊළඟට පරිසුපත්තාක භික්ෂුන් වහන්සේ. ඉතින් මේ බෞද්ධ පාඨමාලා විශේෂයෙන්ම භික්ෂුණවාදක කියන බුදුරජාණන් වහන්සේගේ තනතුරු ඉලක්ක කරගෙන හැදිච්ච පාඨමාලාවක්. ඒකෙදී මුළු ත්‍රිපිටකයම දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, කුද්දකනිකාතේ තෝරාගත් ග්‍රන්ථ සහ විනය පිටකය, අභිධර්ම පිටකය, භාවනා අංශයෙන් පටිසම්භිදා මාර්ගය සහ විසුද්ධි මාර්ගය ටීකා අටුවා ටීකා සහිත උගන්වනවා. සියලු විෂයන් බුරුමේ භාවිතා වෙන ණයක්‍රම අනුසාරයෙන්. ඒ ණයක්‍රම අනුසාරයෙන් දීර්ඝව අධ්‍යාපනය ලබා දෙන බලාපොරොත්තු වෙනවා. මේකෙදී සමහර ස්වාමීන් වහන්සේලාට කැමති නම් අපේ අතීතයේ වැඩ සිටියා වගේ දීඝ බහනක තනතර විතරක් ගන්නට දීඝනිකාය විතරක් අධ්‍යයනය කරන්නටත් මජ්ක්‍ධිමනිකාය විතරක් අධ්‍යයනය කරන්නටත් අවස්ථාව තියෙනවා. ඒක තෝරා ගන්නට පුළුවන් ඒ විෂයට අනුව කාල පරිච්ඡේදයේ තීරණය වෙනවා. ඉතින් මේක තමයි අපේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට කුඩා කාලේ හොඳට මතකයි නාවුනේ ලොකු ස්වාමීන් වහන්සේ මහා සංඝයාට ධර්ම සාකච්ඡාවක් කරනකොට කියපු කතාවක්. ස්වාමීන් වහන්සේගෙන් එක ප්‍රශ්නයක් අහුවම ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනාවෙන් අපි දියුණු වෙන එක ගැන කතා කරනකොට ගුරුවරයෙක් යටතේ භාවනා කිරීමේ වැදගත්කම, ඒ ආයතනයක ගුරුවරයෙක් යටතේ අඛණ්ඩව භාවනා කිරීමේ වැදගත්කම ලොකු ස්වාමීන් ලොකුවට පැහැදිලි කරලා ඒ වගේම ප්‍රකාශයක් කළා. යම් කෙනෙක්ට මේ පරමාර්ථ ධර්මයන් ගැඹුරින් හදාරලා තියෙනවා නම්, ගැඹුරින් විමසලා තියෙනවා නම්, විශේෂයෙන් අභිධර්ම පිටකේ හොඳින් හදාරලා තියෙනවා නම්, ඒ වගේ කෙනෙක්ට නිරවල්වම මේ භාවනාව කරගෙන යන්නට පුළුවන් වෙනවා, ලොකු පහසුවක් තියෙනවා කියන එක. ඉතින් ඒ කරුණ මගේ හිතට ගොඩාක් හාබැදිච්ච දෙයක්. ඒකෙන් මම දැඩි ලෙස අදිෂ්ඨාන කරගත්තා මේ ලොකු ස්වාමීන් වහන්සේලා කියනවා වගේ මේ ධර්මයේ ගැඹුරින් හදාරීම මේ භාවනාවට ලොකු පිටිවහලක් වෙන නිසා හොඳින් මේ ධර්මයේ හැදෑරිය යුතුයි. ඒ සඳහා අපි ඒ ලොකු ස්වාමීන් වහන්සේලා වගේම අපිට ආරංචි වෙච්ච පරිද්දෙන් ඒ ධර්ම විනය ගොඩක් ගැඹුරින් හදාරන රටවලට යා යුතුයි කියන එක. ඉතින් අපේ මුලින්ම ඒ බුරුම රටට අපිට යන්නට සිටිවිලි අපේ වේරපිටි ස්වාමීන් වහන්සේ සම මම අතර ගොඩක් සාකච්ඡා ගියා. ඊට පස්සේ අපේ සිද්ධාර්ථ අලංකාර ස්වාමීන් වහන්සේ, මතුගම ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා අපිත් එක්ක එකතු වුණා. අපිට විශේෂයෙන්ම මේ ආශිර්වාදයේ අපි අඟුල්ගමී ස්වාමීන් වහන්සේ මම අවසර ගන්න වෙලාවෙදිම ආයෂ්පතුන් ගිහිලා හොඳට ඉගෙනගෙන එන්නට කියන අවසරය එක හෙළාම ලබා දුන්නා. ලොකු ස්වාමීන් වහන්සේ ටිකක් පසුබට වුණා විදේශයකට යන නිසා. නමුත් පසුව අඟුල්ගමී ස්වාමීන් වහන්සේගෙත් කරුණු කීම මත සහ අප කෙරෙහි විශ්වාසය තියලා අපිට යන්නට පරිපූර්ණ අවසරය ලබා දුන්නා. බුරුම භාෂාවෙන් තියෙන සීල් එක පවා අපිට ලබා දුන්නා. එලියුම් පවා ලබා දීලා. ඉතින් ඒ විශ්වාසය උඩ අපිට යම් ප්‍රමාණයකට හෝ ගිහිල්ලා ඒ බුරුම රටේදී ලොකු සංවිධිත වැඩසටහනක් බුරුම රටේ දැක ගන්නට පුළුවන් වුණා.
බුරුම රටේ මුළු රටේම ඉතාම සංවිධිත ලෙස මේ ධර්ම අධ්‍යයනය කටයුතු සිද්ධ වෙනවා විශේෂයෙන්ම පාවෝ භාවනා මධ්‍යස්ථානය මහාසී භාවනා මධ්‍යස්ථානවල ඒ කටයුතු සිද්ධ වෙන ආකාරය අපි දුටුවා අපි අහලා තිබුණා අපේ මීතලාවේ ස්වාමින් වහන්සේගෙන් ඒ කාලේ ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ඒ ලැබපු අත්දැකීම් ගැන ඒ වගේම උඩුිරියේගම ධම්මජීව ස්වාමින් වහන්සේලා ලැබපු අත්දැකීම් ගැන ඒ වගේම නාවුවේනේ ලොකු ස්වාමින් වහන්සේ අඟුලුගමේ ස්වාමින් වහන්සේලා පාවෝක් කරලා අත්දැකීම් ගැන ඒ වගේම අපේ කන්දගෙදර ස්වාමින් වහන්සේත් අපිට කියලා තිබුණා එහෙ තිබිච්ච ධර්ම අධ්‍යාපනය ගැන ඉතින් මේ කරුණු කාරණා අපි හිතේ දරාගෙන තමයි මේ ගමන ගියේ ඉතින් අපිට සැබවින්ම තේරුණා ස්වාමින් වහන්සේලා කියන ආසෙම බුරුම රට කියන එක ඒ තරම්ම ධර්මයෙන් බැබලිච්ච තැනක්. ඉතින් ඒ ඒකේ අපිට ගොඩාක් ගැටියුතු දේවල් තියෙනවා. විශේෂයෙන් මේ බුරුම ස්වාමීන් වහන්සේලා අපිට කියන දෙයක් තමයි මේ ධර්ම ණය ක්‍රම අපිට ලැබුණේ ලංකාවෙන්. ඒ ලංකාවෙන් අතීතයේ අටුවා ටීකා ඉගෙන ගන්න ක්‍රම අපිට ලැබුණා. අද අපිට ටීකාවක් තනියම ලියන්න පුළුවන් ණය ක්‍රමයේ තියෙනවා. අපි සංඝ මහා නායක ස්ථානෙට ගිය වෙලාවේ ද්විතීයික සංඝ මහා නායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අපි ඉදිරියේ අපිට සිවුරක් පූජා කරන්නට ඕන වුණා උන්වහන්සේට. උන්වහන්සේ සංඝ පීතෘවරයෙක්ගේ බුරුමේ. නමුත් කිව්වා ලංකාවේ තියෙන ලංකාවට තියෙන ගෞරවය නිසා මටයි වේරපිටිය ස්වාමීන් වහන්සේ අපි දෙනම බිම ඉන්නකොට අපිටත් හිතාගන්න බැරි වුණා ඒ නායක ස්වාමීන් වහන්සේ ආසනයෙන් බිමට බැස්සා. බිමට බැහැලා දන ගහගෙන අපි දෙනමට සිවුර පූජා කරා. සිවුර පූජා කරලා කිව්වා ලංකාවට බොහොම ස්තුති. ඒ ලංකාව නිසා තමයි අද අපේ ශාසනය මෙහෙම තියෙන්නේ කියලා. ඒ නිසා අපිට उपसम स्वामी विशेष 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 अटवा अध्ययन क्रम तीह लंका विशेष बलापुर आध्यापन आयतने आरंभ कर නාවුනේ ලොකු ස්වාමීන් වහන්සේලා ඉදිරියට අරගෙන ආපු ශාසන ප්‍රතිපදාව අපේ සංඝ පීතෘන් වහන්සේලා මේ දරාගෙන ඉන්න මේ සංඝ ප්‍රතිපදාව නාවුන ආරණ්‍ය සේනාසනේ ගල්දුව ආරණ්‍ය සේනාසනෙන් අපිට ඒ ලැබිච්ච ඒ පන්නරය තවත් ඉදිරියට ඉදිරි පරපුරටත් සංවිධිත ලෙස ඒක තමයි මෙතන විශේෂත්වය අපි දකින්නේ සංවිධිත ලෙස කාල පරිච්ඡේදයක් අනුව කාල සටහනකට අනුව ලබා දීමට තමයි මේ ධර්ම ආයතන පිහිටුවන්. ඉතින් අපි සීලම ස්වාමින් වහන්සේලාගේ පැමිණීම ඉතාම ඉහළින් අගය කොට කරගෙන අපේ ආරණ්‍යයට මේ ස්ථානයට සිද්ධ වෙච්ච ලොකු ලාභයක් ලොකු පුණ්‍ය භාගයක් ඒක පුදුමාකාර සතුටක් අපේ හිතවල තියෙන්නේ. ඉතින් මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දෙපා නමදිමින් මේ අන්තර්ජාතික තේරවාද ධර්ම ආයතනයට ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ඉදිරියටත් අපිට ලැබේවා කියන හිත තියාගෙන මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.